නෑ ආණ්ඩු ක්‍රමවස්ථාවේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිරේ පත් කරන්නේ ඉතිරි දුර කාලයට පොඩි කාලයකටනේ. දැන් උදාහරණයක්කට අපි සාමාන්‍ය අපි කියන්නේ මේක මේ සදාචාරාත්මක අයිතියක් නෑ කියන එක. ආණ්ඩු ක්‍රමවස්ථාවෙන් අයිතියක් නෑ කියන එක නෙමෙයි. ආණ්ඩු ක්‍රමවස්ථාවේ නීත්‍යානුකූල අයිතිය ජනාධිපතිතුමාට තියෙනවා. ඒක හරි. හැබැයි සදාචාරාත්මක අයිතියක් නෑ. මොකද ජනාධිපතිතුමා මහජනතාව තෝරගත්තේ නෑ. ජනාධිපති ධුරයට නෙවෙයි අඩු ගානේ മന്ത്രി ධුරයකටවත් තෝරගත්තේ නෑ. ඒතර ජනතාව විසින් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනා අර හිටපු ජනාධිපතිරේ අවුරුදු දෙකක් යන කලින් ධුරයෙන් ඉවත්ව ගියාම ඉතුරු මුළු ධුර කාලයටම ජනාධිපති කෙනෙක් හැරියට ඇවිල්ලා ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් රටට අහිතකර තීරණ ගන්න එක සදාචාරාත්මක නෑ, වැරදිනේ. ඒ නිසායි අපි කියන්නේ එතුමා බොහොම පැහැදිලිව දැනගන්න ඕන එතුමා ජනතාව තෝරගත්ත ජනාධිපතිවරයා නෙවෙයි, മന്ത്രി ධූරයකටවත් තෝරා නොගත්ත කෙනෙක්. ඒ නිසා മന്ത്രി ධූරයකටවත් තෝරා නොගත්ත කෙනෙක් පූර්ණ විධායක බලති ජනාධිපතිවරයා ලෙස තීන්දු තීරණ ගැනීම වැරදි. ඒක ජනතා මතය නෙවෙයි. ඒ හින්දායි අපි කිව්වේ ව්‍යවස්ථානුකූලව හරි ජනාධිපති තමයි. ඒ නිසා එතුමා දැනගන්න ඕන කුඩා කාලයක් තුළ එතුමා මේ රටේ යම් සමතේකටපත් කිරීමක් කළ හැකි නම් කරලා ඒ ඉතුරු කාලය තුළ අවම වශයෙන් ජනාධිපති ධුරයම තියාගෙන ජනතා කැමති ආණ්ඩුවක් හදාගන්න දෙන්න අවස්ථාව සැලසිතුවි කියන තර්කය තමයි මේ ගියේ. නෑ දැන් එහෙමනම් අපේ ආණ්ඩු ක්‍රමවස්ථාවේ තිබුණා නම් ඔන්න හරි ජනාධිපතිවරයා තෝරාගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කියලා තිබුණා නම් හරි. නමුත් ජනාධිපතිවරයා තෝරාගන්නේ මහජනතාවනේ. ඒකට ජනාධිපතිවරයක් වෙනම තියෙනවනේ. දැන් මේ රටේ ජනාධිපති හැටියට වැඩ කරන්නේ පොහොට්ටුවේ 134 දිනකගේ කැමැත්තෙන් ආව කෙනෙක්නේ. මේ රටේ ජනතාව නියෝජන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අපි ජනතාව ඉස්සරහට ගිහිල්ලා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මහ බැංකු ප්‍රහාර මහ බැංකු බැඳුම් කර සිද්ධියට පළවෙනි චෝදිතය. එතුමා තමයි මේ ප්‍රාස්කු ප්‍රහාරයට පළවෙනි චෝදිතය. එතුමා තමයි මේ ආර්ථික දැවැන්ත ණය ප්‍රමාණයක් කරන් ණය උගුලක හිර කරපු නායකය. ඒ නිසා මෙතුමා හොඳ නෑ. ඒ නිසා මෙතුමා පත් කරන්න එපා. ඒකනේ ජනතාව ඇහුවේ. එතකොට ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුම මේ විකෘතිභාවයක් හදාගෙන 134 දෙන ජන ඇත්තරම වත්මන් ජනාධිපතිතුමා 134 ක කැමැත්තෙන් ඉන්න ජනාධිපතිවරයෙක් මිස රටේ ජනතාවක් කැමැත්තෙන් ඉන්න ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒ නිසා එතුමට සදාචාරාත්මක අයිතියක් නෑ මේ සියල්ල එතුමට ඕන විදිහට කරන්න. ඒකම තමයි අපි කියන්නේ. දැන් ආණ්ඩුව ඉස්සරව හරින්නේ නැහැ කියලා එතුමට යන්න පුළුවන්. හැබැයි යන්න පුළුවන් අපි පිළිගන්නවා. අපි වුණත් පිළිගන්නවනේ. ඉතා හොඳට මේක කරනවා නම් මම කලින් මාධ්‍ය හැමෝකත් මං හිතන්නේ කිව්වා ඉතාම සාර්ථකව මේ වැටලා තියෙන අවපාතයෙන් ගොඩ එන්න හරි සැලැස්මක් හදාගෙන නිසි විදිහට මේක කරනවා නම් එතුමාව ඉතුරු දුර කාලේ කරගෙන ගියාට කමක් නැහැ මේ ආණ්ඩුවත් එක්කම හරි. හැබැයි එහෙම කෙරෙන්නේ නැහනේ. ඒ නිසානේ අපි කියන්නේ එහෙම වැඩපිළිවෙලක් නැහැ, එහෙම සැලැස්මක් නැහැ, එහෙම දැක්මක් නැහැ. ඇත්තම කිව්වොත් කිසිදු සැලැස්මක් මේ වෙනකොට ඒ වෙනුවෙන් නැහැ. ඒ නිසා රට තවත් අගාධයට යනවා. ඒතර ඉතුරු දුර කාලේ නැත්තම් මේ පාර්ලිමේන්තුවේ ඉතුරු කාලේ සම්පූර්ණයෙන්ම ගත වුණොත් මේ විදියට මං හිතන්නේ රට කිසි කෙනෙකුට ගොඩ ගන්න බැරි වෙන විදිහට අගාධයට යනවා. ඒ ඒකෙන් බේර ගන්න තමයි අපි මේ කියන්නේ.